හරි පුතේ වනක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා හතර ශ්‍රේණිය අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හතර ශ්‍රේණිය දුවලා පුතාලා තමයි අද කුරුතු ඔෆිසර් එකට වෙලා ඉන්නේ ආදරණීය දුවේ පුතේ ඉතින් අපේ ක්ලාස් එක තියෙන තිබ්බේ හවස 6:30ට නමුත් ශ්‍රී ලංකාව තුල පවතින මේ වෙද්දී පවතින මේ විදුලි ආර්ථික ප්‍රශ්නයක් එක්ක ඇත්තටම සර් ක්ලාස් එක අතරමඟ කරන අපරකට දාන්න තිබ්බා නමුත් එහෙම කරන්නේ නැතුව පොලිතු ඔෆිසර් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවේ අපේ දුව පුතාලට අතරමඟ ක්ලාස් එක නතර කරනවට වඩා එක දිගට ක්ලාස් එක පැය විනාඩි 30ක් කරන එක ඇත්තටම ප්‍රායෝගිකයි ඉතින් ඒක නිසා පොඩ්ඩක් සර් කල්පනා කරලා ඔයාලට දෙන්න පුළුවන් පොලිතු ඔෆිසර්ට කරන්න පුළුවන් වෙලාවක් බලලා තමා පුතේ මේ වෙලාව දාලා තියෙන්නේ ඉතින් ඒක නිසා අපි අපේ වැඩ ටික පිළිවෙලට කරගෙන යමු පුළුවන් අය ඉන්නවා නැති අය රෙකෝඩින් එක බැලින්නේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා ආයතනයේ විසින් ඉතින් අපි අපේ වැඩේ පටන් ගමු අද පොඩි දෙයක් කතා කරන්න තියෙනවා ඒක තමයි මුලින්ම සර් ප්‍රශ්නයක් වෙනවා අපේ පුංචි දූල පුතාලට මුලින්ම ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ තමයි අපේ පුංචි දූල පුතාලත් එක්ක ඉතුරු පාඩම් කොටසට යන්නේ හරි මුලින්ම අපි කතා කරන්න යන්නේ පුංචි ප්‍රශ්නයක් පුතේ ලියන පොත් අරගෙන දිනේ දා ගන්න මුලින්ම ලියන පොත් අරගෙන දිනේ දා ගන්න මුලින්ම කොයිපම් කරන්නද ලියන පොත් තරම් දිනේ දාගෙන ලියා ගන්න ප්‍රශ්නයක් අංක එක කියලා දාලා කොයිපම් කරන්නද ලියා ගන්න පුතේ අංක 1 කියලා දාලා ප්‍රශ්නයක් පහත සඳහන් ලියා ගන්න ප්‍රශ්නය පහත සඳහන් හරි අවබෝධයෙන් ලියා ගන්න පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් සිංහල වචන වලට සිංහල වචන වලට සිංහල වචන වලට ගැළපෙන දෙමළ වචනය ලියන්න පහත සඳහන් සිංහල වචනයට ගැළපෙන දෙමළ වචනය ලියන්න දෙමළ වචනය ලියන්න පහත සඳහන් සිංහල වචනයට ගැළපෙන දෙමළ වචනය ලියන්න දෙමළ වචනය ලියන්න දෙමළ වචනය ලියන්න හරි පුතේ අංක 1 ලියා ගන්න පළවෙනි සිංහල වචනය මම ලියා ගන්න අංක 1 මම
ඒ කලින් කතා කරපු පාඩමක් මතක් කරන්න තමයි කොරටුවක් විසේ සූදානම් වෙන්නේ. පළවෙනි සිංහල වචනය මම. පළවෙනි සිංහල වචනය මම. පළවෙනි සිංහල වචනේ පුතේ මම. දෙවෙනි වචනේ පුතේ. දෙවෙනි වචනය. දෙවෙනි වචනය. පළවෙනි වචනය මම දෙවෙනි වචනය ආයුබෝවන් දෙවෙනි වචනය ආයුබෝවන් හරි අවබෝධයෙන් ලියාගන්න පස්සේ ලියන්න සිංහල පස්සේ ලියන්න දෙමළ වචනය පළවෙනි වචනය මම දෙවෙනි වචනය ආයුබෝවන් 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 තුන්වෙනි වචනය ලියාගන්න පුතේ නම තුන්වෙනි වචනය නම තුන්වෙනි වචනය නම තුන්වෙනි වචනය නම නම හතරවෙනි වචනය ලියාගමු ගම පුතේ ඔයාලට වෙලාව දෙනවා ලියන්න මුලින් වචන ටික ලියාගන්න හතරවෙනි වචනය ගම හතරවෙනි වචනය ගම හතරවෙනි වචනය ගම හතරවෙනි වචනය ගම හතරවෙනි වචනේ ගබ හතරවෙනි වචනේ ගම උදේ පස්වෙනි වචනේ ලියාගන්න මගේ පස්වෙනි වචනේ මගේ අනේ කලබලයක් නැහැ දෙමින් සැරේ ලියාගන්න මගේ 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 ඊළඟ වචනය පුතේ වයස 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 යොමුලි වචන කීයද? හයයි සර්. කොහොමද අයියල දෙන්න? නිදි සර්. නිදි හරි කරන්න වතුර ගහන්න. අයියෝ ඒ වතුර ගහන්න දෙන්න. කලිමන් දෙවිය. හත්වෙනි වචනේ ලියා ගන්න. හත්වෙනි වචනේ ඔබේ හත්වෙනි වචනේ ඔබේ හත්වෙනි වචනේ පුතේ ඔබේ හත්වෙනි වචනේ ඔබේ 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 හත්වෙනි වචනේ ඔබේ
හත්වෙනි වචනය ඔබේ ඔබේ ඊළඟ වචනය පුතේ මට 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 ඊළඟ වචනේ ලියාගන්න පුතේ මොකක්ද 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 නවවෙනි වචනේ පුතේ මොකක්ද 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 ඊළඟ වචනේ පුතේ කොහොමද 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 ඊළඟ වචනේ පුතේ කොහෙද කොහෙද කලින් ඉගෙන ගත්ත පාඩමක් පොඩ්ඩක් මතක් කරන්න හදන්නේ හේතුව තමයි දෙමාපියන් ආයතනයේ පොඩ්ඩක් කියලා තියෙනවා කොළිතුවක් උසගේ ක්ලාස් එකේ මුල ඉඳන් කරපු ටික අපේ දූල පුතාලට අයිත් කරලා දෙන්න කියලා ඊට පස්සේ අපේ සර්ලා කියලා තියෙනවා කොළිතුවක් උසට අයිත් කරන්න වෙලාවක් නැහැ රෙකෝඩින් එක බලන්න කියලා ඊට පස්සේ දෙමාපියෝ අයිමත් කියලා තියෙනවා ආයතනයේ අනේ එහෙම නෙවෙයි කොහොම හරි අපිට දරුවන්ට පොඩ්ඩක් හරි මතක් කරන්ද ප්‍රශ්නයක් හරි දෙන්න කියලා ඉතින් ඒක නිසා තමයි ඔය මුලින්ම ඔය ප්‍රශ්නය දුන්නේ හරි දැන් ටග් ගාලා ලියන්න බලන්න පිළිතුරු ටික ටග් ගාලා ලියන්න බලන්න පිළිතුරු කලින් ඉගෙනගත් එක සර් අයිමත් ස්ක්‍රීන් ෂෙයා දාලා ඒක පෙන්නනවා එතකොට පාඩම කරා වගේ තමයි හරිම නියමයි ඉක්මන් කරලා ලියන්න සර් දෙන්න විනාඩි 10ක් පුතේ මම ඔයාලගෙන් එක එක කෙනාගේ ප්‍රශ්න අහනවා තමයි යන්නේ. එතකොට වැඩේ හරිම ලේසි. මම කරමු. මම කරමු. පංකර
පිළිතුරු ලියන්න බලන්න ඉක්මනට. යමුලි වරද? යමුලි පිළිතුරු ලිව්වද? ඔව් සර්. ඔය අයියලා දෙන්නට අවදි කරන්න ගිහිල්ලා. ආයි යමුලි. මොකද්ද සර්? අයියලා දෙන්නට කතා කරන්න ගිහිල්ලා. අවදි කරන්න කොට්ටුවක් උස කතා කරන්නවා කියලා. හා සර්. අපේ දුන්නු කලිස් මං කරන්න විනාඩි 10ක් දුන්නා උපරිම ප්‍රයෝජනය ගන්න වචන 11ක් දීලා තියෙනවා ලියන්න මේ වචන 11ට අදාළව මං කරලා වැඩේ කරමු අපි වචන ලියන ඉවරය හෑන්ඩ් රේස් මාක් එක දාන්න එතකොට අපිට වඩා හසුවේ හැකි විගස වැඩ ටික කර ගන්න පුළුවන් ඉක්මන් කරමු හරිම නියමයි කියලා ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න හෑන්ඩ් රේස් මාක් දාන්න ඉවරයි හරි ඉක්මන් කරන්න
හරි නේද? මම හිතනවා දැන් ඉවර ඇති කියලා. ඉවරද? ඉවරයි නේද? හරි. මට පළවෙනි වචනේ මුලින් කියන්න අපේ. හරි. වචන ටිකට යන්න කලින් සර් පොඩ්ඩක් මේ වචන ටික ගැන කියලා දෙන්න. ඔන්න බලන්න පුතේ දැන් අපි පළවෙනි දවසේම කතා කරේ අපි පුංචි දූල පුතාලත් එක්ක දෙමළ වචන ගැන. දෙමළ වචන ලියමු. බලන්න පුතේ පළවෙනි වචනේ නාන් මම. ඒ කියන්නේ මම කියන වචනේ අපි කොහොමද දෙමළෙන් කියන්නේ? නාන් කියලා තමයි අපි දෙමළෙන් කියන්නේ. ඊළඟට වණක්කම් ආයුබෝවන්. දැන් ඔයාලට අල්ලගන්න පුළුවන්. හොඳද? දැන් ප්‍රශ්නයක් එක්ක හරි අවබෝධයෙන් ලස්සනට පිළිතුරු ටික දැන් ග්‍රහණය කරගන්න පුළුවන්. පළවෙනි වචනේ නාන් මම. දෙවෙනි වචනේ පුතේ වණක්කම් ආයුබෝවන්. තුන්වෙනි වචනේ පෙර් නම. හතරවෙනි වචනේ ඌර් ගම. පස්වෙනි වචනේ එනදු මගේ. හයවෙනි වචනේ වයදු වයස. උංගල් ඔබේ. එනකු මට. එන්න මොකක්ද. එප්පඩි කොහොමද. එංගේ කොහේද යනාදී විදියට තමයි ඔතනෝය වචන ටික අපිට ග්‍රහණය කරගන්න තියෙන්නේ. හරි. මම හිතනවා දැන් ඒක ගැන පුංචි අවබෝධයක් දැන් අපි පුංචි දූල පුතාලට එන්න ඇති කියලා. අපි ඊළඟට දැන් බලමු මේ ප්‍රශ්නේ අහලා තියෙන පිළිතුරු මොනවාද කියලා. යමුනි මට කියන බලන්න පළවෙනි වචනේ මොකද යමුනි? නාන් මම. ආ මම කියන එකට කොහොමද යමුනි දෙවලෙන් කියන්නේ? නාන්. අන්න නහරි. නාන් කියලා තමයි පුතේ දෙමලෙන් කියන්නේ. ඒ වචනය හරියයි කොටුවක් උසයට පේන අත උස්සන්න බලන්න. අත උස්සන්න හෑන්ඩ් රේස් මාක් එක අත උස්සන්න. ආයි නියමයි. කෝකේ මහරි. හරි. මට දෙවනි වචනේ කියන බලන්න අපේ විමෝද්ද. වණක්කම් ආයුබෝවන්. හරි. වණක්කම් ආයුබෝවන්. හරිම ලේසි. විමෝද්‍ය මට විමෝද්‍යම කියන්න තුන්වෙනි වචනයක් පෙර් නම. අන්න හරි. නම කියන එකට කොහොමද දෙමලෙන් කියන්නේ විමෝද්‍ය? පෙර්. පෙර් කියලා තමයි කියන්නේ. හරිම ලේසි නේද? විමෝද්‍ය. අවුස. මේකනේ හරි. හොඳයි. මට ඊළඟට කියන්න බලන්න අපි සවින්ද. ගම ඌර්. ආ හරි. ගම ඌ. ඊළඟ වචනේ සවින්ද. මගේ එනදු. මගේ එනදු. හොඳයි. මට ඊළඟට කියන බලන්න අපේ ආදිත්‍ය. එනදු මගේ. ආ ඒක කිව්වා. වරඳු වයස. අයි කියන බලන්න. වයඳු වයස. වයදු වයස. ඊළඟ වචනේ උංගල් ඔබේ. උංගල් ඔබේ. හොඳයි. තව එකක් කියමු ආදිත්‍ය. එනක්කු මට. එනක්කු මට. ඔයාලා මෙහෙමයි යාළුව කියන එක අහන්න ඉඳලා හරියන්නේ නැහැ පුතේ. ඔයාලා කරන්න ඕන ඔයාලා ලියපු වචනේ හරිද කියලා බලන්න ඕන. එතකොට තමයි පාඩම තව තව හොඳට පත් වෙන්නේ. ඒක නිසා හරි අවබෝධයෙන් මේ වැඩේ කරගන්න ඕනේ. හොඳයි. මට ඊළඟ වචන ටික කියන බලන්න අපි ඉස්සඳු. ඉස්සඳු. මොකක්ද එන්න. මොකක්ද එන්න. ඊළඟට කොහොමද එප්පඩි. කොහොමද එප්පඩි. ඊළඟ වචනේ පුතේ කොහේද එන්නේ. හොඳයි. දෙවයි. ඇත්තටම හොඳයි. සම්බන්ධ වෙලා ඉන්න අය හොඳ අවබෝධයෙන් වැඩ කරනවා. ඒක ගැන ගොඩක් සතුටු වෙන්නේ. හරි. එතකොට අපේ පුංචි දූල පුතාලා මේ වෙද්දී ඒ ප්‍රශ්නේ හරි
මට කියන්න බලන්න 10න් 10ම හරි කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න 10න් 10ම නියමයි හොඳයි අපි තව ප්‍රශ්නයක් සාකච්ඡා කරමු ඉක්මනටම තව ප්‍රශ්නයක් සාකච්ඡා කරමුද කරමුද හරි අපි ලියාගමු අංක 2 කියලා දාලා දෙවෙනි ප්‍රශ්නය පුතේ अंक देख देवनी प्रश्न पात संदहन अरे अवबोध लियागन पात संदहन पात संदहन පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් සිංහල වාක්‍ය වලට පහත සඳහන් සිංහල වාක්‍ය වලට පහත සඳහන් සිංහල වාක්‍ය වලට සිංහල වාක්‍ය වලට පහත සඳහන් සිංහල වාක්‍ය වලට සිංහල වාක්‍ය වලට සිංහල වාක්‍ය වලට ගැලපෙන 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 පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැලපෙන 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 පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැලපෙන දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය ලියන්න පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැලපෙන දෙමළ වාක්‍ය ලියන්න දෙමළ වාක්‍ය ලියන්න අංක 1 ලියන්න අංක 1 ඔබේ නම කුමක්ද පළවෙනි වාක්‍ය ලියා ගන්න ඔබේ නම කුමක්ද ඔබේ නම කුමක්ද
ඔබේ නම කුමක්ද? ඔබේ නම කුමක්ද? හරි. ඒක ලියන්න ඉඩ දෙන්න. දැන් ලියන්න එපා. මම වෙලාව දෙන්නේ නැහැ ඒකට. අංක 2 මම සමන් ලියාගෙන තියෙන වාක්‍ය මම සමන් මම සමන් මම සමන් මම සමන් දෙවනි වාක්‍ය මම සමන් මම සමන් මම සමන් හරි ඊළඟ වාක්‍ය ලියාගන්න ඊළඟ වාක්‍ය මගේ නම මගේ නම මගේ නම ලියාගන්න ඊළඟ වාක්‍ය මගේ නම ශිවා මගේ නම ශිවා මගේ නම ශිවා සවින්දියා වාක්‍ය කියද පුතේ තුනයි සර් ඔව් සවින්දියා කියන්න මට පළවෙනි වාක්‍යය ලියන්න බැරි වුණා ආයි කියන්නකෝ. හරි කියන්න. ඔබේ නම කුමක්ද? ලියගන්න. මුලින්ම වාක්‍යයම එළදුන්ග. ඔබේ නම කුමක්ද? සවින්ද හරි නේද? හරි සර්. අපි ලියාගමු පුතේ හතරවෙනි වාක්‍යය. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙක් අහන්න. මොකද සර් සැර නැහැ. වැඩ කරන්න තුන අවශ්‍ය නම් සැරෙන්නේ හරිද? මෙයා ගන්න හතරවෙනි වාක්‍ය ඔබේ ගම කොහේද 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 ඊළඟ වාක්‍යය ලියාගන්න මගේ ගම මහනුවර මගේ ගම මහනුවර
मगे गम महानुवर 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 ඊළඟ වාක්‍ය ලියා ගන්න පුතේ ඔබේ 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 පාසලේ පන්සලේ නෙමෙයි පාසලේ පාසලේ නම කුමක්ද ඔබේ 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 පාසලේ නම කුමක්ද හරි ඊළඟ වාක්‍ය ලියා ගන්න ඔබේ 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 මම මේ ඔයාලා ඔයාලා ලියන විදිය බලාගෙන කියන්නේ හොඳද ඔයාලා ලියල ඉවරලා අත උස්සාලි තමයි මම ඊළඟ වචනේ කියන්නේ මේක බැරි නෑ නේද කට්ටියට ඔබේ අම්මාගේ 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 නම මොකක්ද නම මොකක්ද නම මොකක්ද නම මොකක්ද ඔබේ අම්මාගේ නම මොකක්ද අම්මාගේ නම මොකක්ද නම මොකක්ද
නම මොකක්ද? ඊළඟ වාක්‍ය ලියන්න ඔබේ 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 තාත්තාගේ 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 නම මොකක්ද? නම මොකක්ද? නම මොකක්ද? නම මොකක්ද? නම මොකක්ද? හරි. ඉසඳු වාක්‍ය කීයද පුතේ? අටයි. ආ? අටයි සර්. එහෙනම්. අටයි සර්. අටයි. ආ. හරි. අපි වාක්‍ය 10ක්ම ලියමු. එතකොට සම්පූර්ණයි. ලියාගන්න 9 වෙනි වාක්‍ය ඔබේ 9 වෙනි වාක්‍ය ලියාගන්න ඔබේ 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 අම්මා කවුද? 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 හරි. 10 වෙනි වාක්‍ය ලියා ගන්න පුතේ. ඔබේ 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 අයියාගේ 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 නම කුමක්ද? නම කුමක්ද? නම කුමක්ද? නම කුමක්ද? හරි. ඔන්න වාක්‍ය 10ක් ලියන්න බලන්න. විනාඩි 10ක් දෙන්න. හරි, අවබෝධින් ලියන්න.
හරි අවබෝධයෙන් ලියන්න ඉක්මන් කරන්න විනාඩි 10ක් දෙනවා ඉක්මන් කරන්න ලියලා ඉවරලා ඔක්කොම හෑන්ඩ් රේස් මාක් ගන්න කලබල නැහැ හින්සනේ ලිය ඉක්මන් කරන්න විනාඩි 10ක් දෙනවා ඉක්මන් කරන්න हैंड रेस मार्क दान लिया ये वाला है आपको मतलब හරි අවබෝධයෙන් ලියන්න පුතේ उते इवरना हैंड रेस मार्क के दान में इवरना हैंड रेस मार्क दान में मां करा हलवल ने हम तो
ඉන්සර එලියන්න ඕවා තමයි වැදගත් වෙන ප්‍රශ්න. පේපර්ස් වල දැන් අනිවාර්යෙන් ඉස්සරහට එනවා. Pangkara. Kamu lihat kat tinggal ni, ini kan pas. Biar lihat kalau kalian ni. වනිතයි මං කරන්න අමන්දි ඉස්සඳු ආදිත්‍ය මං කරමු යමුලි අයියද අයියලගෙන වේලාසන නිදි මොකෝ ප්‍රශ්නේ
හැමදාම නිදියන අයලා. ඔවා වදිනවා. මල්ලි හොඳයිනේ. අයියලාට වරන්න මල්ලි හොඳයිනේ. දැන් අයියට අයියට දෙන්නට දෙනවද වැඩ කරපු වැඩ ටික? ඔව් දෙනවා. वाल आई आई ये लेते हैं ना खाओगे वैरी मान वशी करते वशी करते वशी तो वशी करे अरे मैं देखने के ना ने आई नहीं निकले हाँ कौन है निकले ना ने माँगे तैयार तो अदर गलू बात तुम देना के नाम तो मत ये ना योगुली इतना ही माँगे ताहन ना हर लेदर वेला आते ये ना नहीं ये तो नहीं मैडम को उसे ही करने का होगी मुकादे से ගෙදර වැඩිපුරම විශ්ේ කරන්නේ කවුද ඔයාලද? ඔව් සර්. ඔයාලද? ඔව් සර්. ඔයාලා මුදිර රණ්ඩු වෙනවද? ආ. අම්මට අම්මට අප්පච්චිට වලි බේරලා නිදහසක් නැතිවද නේද? ආ. තුන්දෙනාම ඉස්කෝල් යන්නේ? ඔව් සර්. ආ සර් ඔයාලා තුන්දෙනා දකින්ද මේ කියන්නේ ෆිසිකල් ෆිසිකල් දා තුන්දා සර්. මගේ හැම පන්තියකම ඉන්නවා තෝමස්ලා. නියමයි. හොඳයි, වැඩ ටික කරන්න ඕනේ. අපි අනිත් අය ඉවරද? කො ආදිත්‍ය පුතේ ඉක්මන් කරමු. අමන්දි ඉක්මන් කරමු. හරි අමන්දි තාමලියා වගේ නේද සර් තා විනාඩි දෙකක් දෙන්න 2 minutes හරි මම හිතනවා දැන් ඉවර ඇති ඒ වෙලාව නම් ඇති හේතුව දැන් වෙලාව අපි හිතුවන්නේ තියෙන විදිහට පැයක් ඉවර වෙලා විනාඩි 10කුත් ගිහිල්ලා පුතේ ඉතින් ඒක නිසා කාලය වේගෙන් යනවා ඉතින් අපි ඒකට අනුව වැඩ කරගන්න එක තමයි තියෙන්නේ හරි අපි ලියමු පළවෙනි එක ඔබේ නම කුමක්ද හරිනම් පැන්සලෙන් හරියක් දාගන්න උංගල් පෙර් එන්න හරිනම් හරියක් දාගන්න ඔතන උංගල් ලියද්දි ඇවිල්ලා තියෙන මොන ලයන්නද අපේ මොහොතයන් මූර්ත ජල අන්න හරි මූර්ත ජල අපි දන්ත තරයන් ලිව්වොත් හරිද විමුද්දයා නෑ සර් ආ නෑ වැරදිද ආ සර් ආ බයි අද මදුරුව කන්නේ නැද්ද මොකද්ද සර් අද මදුරුව කන්නේ නැද්ද නෑ සර් හරි පළවෙනි එක ඔබේ නම කුමක්ද උංගල් පෙර් එන්න දෙවෙනි එක මොකද්ද අපේ සවිඥා සොළඟ මම සමයි හා සොළඟ නාන් සමන් දෙවෙනි වාක්‍ය පුතේ නාන් සමන් හරිනම් හරි දාන්න නාන් සමන් නාන් සමන් අමන්දි තුන්වෙනික කියන බලන්න පෙර් ශිවා නිමයි මගේ නම ශිවා එනදු පෙර් ශිවා එයාල එනදු පෙර් ශිවා හරිනම් හරි දාගන්න වැරදි නම් ලියාගන්න එනදු පෙර් ශිවා එනදු පෙර් ශිවා
හරි යොමුලි කියන්න මට ඊළඟ එක ඔබේ ගම කොහේද ඉන්න වාක්‍යම් තමිල් මොළයේ පෙරපෝ උංගල් ඌර් එංගේ උංගල් ඌර් එංගේ එංගේ හොඳයි කමක් නැහැ නමුත් අපි ඉගෙන ගන්න ඕන උංගල් ඌර් එදු කියලා හන්ද තේරුණාද ඔව් සර් කොහොම දිව්වත් කමක් නැහැ වැරදි දාන්න බෑ හේතුව තමයි කොහේද කියන එක තමයි භාවිත කරන්නේ එංගේ කියලා හොඳයි යමුලි හොඳයි පුතේ එහෙම ලියලා තිබ්බත් උංගල් ඌර් එදු කියලා ලියලා තිබ්බත් දෙකටම හරි දාගන්න හරිද ඒ දෙකම අපිට යොදා ගන්න පුළුවන් හරි විමෝදය ඊළඟ එක මගේ ගම මහරගම මහරගම ආ මහනුවර කියලා මං කිව්වේ හා මහනුවර මහරගම මොකෝ මහරගම යනවාද ආ සලුංගා සලුංගා එනද ඌර මහනුවර ආ කමක් නැහැ එනද ඌර මහනුවර මහනුවරේ දෙමළෙන් කියන විදිය දන්නවද ආවිමෝද්‍ය නෑස ආ මහනුවරට දෙමළේ කියන්නේ කණ්ඩි කියලා කොහොමද කියන්නේ යම් කණ්ඩි කණ්ඩි ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ ආංගල මොළයේ කණ්ඩි ආ ආංගල මොළයේ කණ්ඩි තමිල් මොළයේ කණ්ඩි කණ්ඩි කියන්නේ මේ මොනවාද මේ අර පස් කණ්ඩි නෙවෙයි හොරද කණ්ඩි ලියද්දී කණ්ඩි හොඳද පස් කණ්ඩි නෙවෙයි කණ්ඩි හරි ලියා ගන්න එනදු ඌර් කණ්ඩි කණ්ඩි ලියද්දී එන්න ඕන මූර්තද නයන්න ඉක්මන් කරා එනදු ඌර් කණ්ඩි හරි සමින්දිය ඊළඟ එක ඔබේ පාසලේ නම කුමක්ද? උංගල් පාඩසාලේ පෙර එන්න. උංගල් පාඩසාලේ පෙර වෙද්ද. හරිනම් හරිදාගන්න උංගල් පාඩසාලේ පෙර වෙන්න. නැත්තම් ඔතන උංගල් පාඩසාලේ යින් කියලා ගන්නත් පුළුවන්. உங்கள் பாடசாலையின் பெயர் என்ன? இசரு இலங்கைக்கு அப்பே அம்மாகே நம்ம முகப்து உங்கள் அம்மா பெயர் எப்படி? ஆ, எப்படி நினை என்ன? முழுவாக்கியம் உங்கள் அம்மாவின் பெயர் என்ன? එක හරිනම් හරියක් දාගන්න. ආදිත්‍ය சொல்லுங்க. ඔබේ තාත්තගේ නම කුමක්ද? උංගල් අපාගේ பெயர் என்ன? உங்கள் அப்பாவின் பெயர் என்ன? சரியா ஆதித்யா? தெரியாது. தெரியாது சார். ஆ, ஏ அடுபாடு மாத்தாகங்க. ஒபே தாத்தாகே நம குமக்து. உங்கள்
අප්පාවින් පෙර එන්න හරි ඊළඟට මට කියන්න අමන්දි ඔබේ අම්මා කවුද ආ කියන්න බලන්න කොහමද සොළඟ ඇහුන්නේ माइक के कौन करा है अमांदी माइक के कौन करा कथा करा है को माइक के कौन करा है सिग्नल प्रश्न एक मांग निकाल ने कम आ गए मांगी अवस्था वे दिन ना अपे काट दे जो बोली सोलोगे ඔබේ අම්මා කවුද? කියන්න බලන්න. උංගල් අම්මා යාර. හොඳයි. ඔබේ අම්මා කවුද? උංගල් අම්මා යාර. උංගල් අම්මා යාර. සිග්නල් ප්‍රශ්න තියෙනවා කමක් නැහැ පුතේවා. उंगल अम्मा यार ओबे अम्मा कौद उंगल अम्मा यार ओबे अम्मा कौद ओबे अम्मा कौद उंगल अम्मा यार ओबे अम्मा कौद उंगल अम्मा यार ओबे अम्मा कौद मटी लंगे किया ना पे कौद 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 आदित्य की ना हुआ इमा आदित्य सोलो दे मुको नहीं दिमाग आई दे नाम कुमार ओबे अय्यागे नाम कुमार उंगल अन्ना पेर एन्न नियमाय उंगल अन्ना पेर एउने एन्न एन्न आ एन्न नेवेई एन्न කියන බලන්න අයිමත් එන්න එන්න අයිමත් කියන බලන්න මේ වාක්‍ය සම්පූර්ණව ආදිත්‍ය उंगल अन्ना अन्ना पेर एन्न उंगल अन्ना पेर एन्न मंग आदित्य की तरफ प्रश्न कहाँ आंदर आदित्य हाँ हरे अन्ना लिया दी एन्न नायनु मुनादे मुझे जाना मुनाक मु पकड़ पकड़े मुझे जाना අන්නා හරි ආදිත්‍ය පිළිතුරු දෙද්දී හයියෙන් එක සැරේ කියාගෙන යන්න එපා හෙමින් කියන්න හොඳද ඔයා මේකෙන් කියනකොට ඇහෙන්නේ නැහැ අපි ඔන්ලයින් ඉබුතේ ඉගෙන ගන්නනේ ඔන්ලයින් ඉගෙන ගනිදි පොඩ්ඩක් අපි තාක්ෂණයත් එක පොඩ්ඩක් ගැටෙන්න වෙනවා එතකොට අර ඔයා එක දැන් විතර අම්මට අප්පච්චිට නම් තේරුම් ගන්න පුළුවන් ඇයි ඔත් එක එකතන ඉන්නේ නමුත් කොටුවක් කොසට එක තේරුම් ගන්න අමාරුයි දැන් මෙහෙම එකම ඔයාගෙන් දැන් හැම ප්‍රශ්නෙම ගමන් දෙකක් ඇහුවේ ඔයා පිළිතුර හරියට කියනවා පිළිතුර හරියට කියනවා නමුත් සර්ට පැහැදිලි නෑ ආදිත්‍ය කියාගෙන යනවා එතකොට ආදිත්‍යා සර්ට ඇහේ දැන් අකුරු තුනක් තියෙන වචනෙන් ඇහින්නේ කකුරයි ඒකයි මේ මම ඔයාගෙන් ගමන් දෙක තුනක් ගන්න හොඳයි පිළිතුරු ටික ලියලා දෙනවා හොඳයි හොඳයි ආදිත්‍ය හොඳයි දෙමළ පේපර් එකක් ලකුණු මට එවලා තිබ්බ නේද ආදිත්‍ය සර්
ආදිත්‍යා දෙමළ පේපර් එක දෙමළ පේපර් එක ලකුණුත් එකලා තිබ්බා නේද ඔව් සර් ආ ඒකනේ හොඳයි නියමයි හොඳයි ඔය වැඩ කරනවා නියමයි හරි එච්චරයිද ප්‍රශ්න දුන්නේ විමෝද්‍යා එච්චරයිද ප්‍රශ්න දුන්නේ සෑම මගේ දෙවන පේපර් එකට ලකුණු 100න් 100යි. ආ පේපරේ තියෙනවා නම් සර්ට WhatsApp කරන්න බලන්න. පේපරේ දුන්නනේ සර්. ඉස්කෝලේ ගාව ටීචර් ගාව තියෙන්නේ. ආ පේපරේ හම්බුණා හොඳයි මොද්දයා පේපරේ හම්බුණාට පස්සේ එවන්න සර් බලන්නම් තව අඩු පාඩු අකුරු එහෙම හදාගන්න තියද මේවා තියෙනවා නම් මම කියන්නම් බලලා හොඳද? හා සර්. හරි. එච්චරයිද මම ප්‍රශ්න දුන්නේ? යොමුලි එච්චරයිද ප්‍රශ්න දුන්නේ? ඔව් සර්. හරි. ලියාගන්න තුන්වෙනි ප්‍රශ්නය විදියට තව ප්‍රශ්නයක්. අංක 3 විදියට අංක 3 ලියාගන්න. ඔබගේ පවුලේ සිටින අය 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 රූපයකට නගා රූපයකට නගා රූපයකට නගා රූපයකට නගා රූපයකට නගා රූපයකට නගා ඔවුන් sorry රූපයකට නගා ඒ අයට ඒ අයට ඒ අයට ඒ අයට දෙමළෙන් කියන ආකාරය ඒ අයට දෙමළෙන් කියන ආකාරය ලියන්න 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 හරි ඔන්න ඕක ගෙදර වැඩක් මට පේනවා කට්ටියගේ නිදි මතේ බේරෙනවා ඇස් දෙක කඩන් වැටෙනවා අයියෝ අයියෝ මම බෑ හොඳද ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ දැන් ග්‍රේඩ් 4 ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ කියනකොට පොඩ්ඩක් ඉතින් සාමාන්‍ය බෑ 10 ක්‍රණකම් අතවදී ඉන්න බලාගෙන වැඩ කරන්ද යමුලි අයියලා දෙන්නා නිදි කරන්න බෑ මොකද අවදි අවදි කරස්නවා නිරාරින් නිදා ගන්න දෙන්න එපා හරිද ඉතින් අනිත් අය සාමාන්‍යයෙන් 10 ක්‍රණකම්වත් පොඩ්ඩක් වැඩ කරන්න සූදානම් වෙන දැන් ග්‍රේඩ් 5 කියලා කියන කුතේ දැන් ශ්‍රී ලංකාව තුල තියෙන පවතින ඇත්තටම මේ ප්‍රශ්නයත් එක්ක අපිටත් හිතා ගන්න බෑ මොකක් මේ යන විදිහට මොකක් වෙයිද කියලා ඉතින් මම නම් හැමතිස්සෙම දරුවන්ට කියන්නේ education is the best investment for your life කියලා. ඒ කියන්නේ පුතේ අධ්‍යාපනය තමයි දරුවන්ගේ හොඳම ඉන්වෙස්ට් එක ජීවිතේට. ඉතින් දැන් අපි මෙහෙම ඔයාලා ඉදිරියේ
කතා කරන්නේ අධ්‍යාපනයේ සාර්ථක විදිහට නිම කරපු නිසා. ඒ වගේම තමයි ඔයාලටත් හොඳ ගමනක් එන්න ඉඩකඩ තියෙනවා. අනිවාර්යෙන්ම වෙන්න පුළුවන් මහන්සිලා වැඩ කරගත්තොත් අනිවාර්යෙන් මේකට සූදානම් වෙලා වැඩ කරන්න. මට මෙතන පේනවා හොඳ අනාගත තියෙන දරුවෝ ගොඩාක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි කම්මැලි. නමුත් එයා හදාගන්න පුළුවන්. අපිට මහන්සි වුණොත් වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ හොඳ වැඩ ටිකක් කරන්න මහන්සි වෙන්න. මම ඒකයි පුතේ පාඩම් කරන අතරේ පාඩම ඉවර කරපු ගමන් ප්‍රශ්න රටාවට ගුරු කරගන්න. අපි කොච්චර පේ කොච්චර තියරි කතා කොච්චර පාඩම් ඉවර කරක් වැඩන්නේ පුතේ ඔබට ප්‍රශ්නයකට පිළිතුරක් ලියාගන්න බැරි නා. ඉතින් ඒ පිළිතුරකට හුරු කිරීම තමයි අපි වැඩිපුර පන්තිවල කරන්න ඕනේ. ඒක තමයි ලංකාවේ තියෙන අධ්‍යාපනයේ තියෙන වැරද්ද. මහා ලොකු පතහැරි දින සිලබස් තියෙන්නේ. නමුත් පේපර් තමයි විභාගවල ගහන්නේ ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න වලට පිළිතුරු ලියාගෙන අපේ පුංචි දුලපු පාඩක බෑපුතේ. ඉතින් මගෙන් වෙන්න ඕන දේ දෙමළ භාෂාවට එහා ගිහින් මම කරලා දෙනවා ගුරුවරයෙක් විදියට ඔන්ලයින් වගේ ෆිසිකල් නම් කොහොමත් එහෙමයි. ඉතින් ඔන්ලයින් උත් මම උපරිම මගේ මහන්සිය කරලා කරනවා. ඉතින් පොඩ්ඩක් මහන්සි මේ හේතුව ඉතින් ඉස්කෝලේ නැති වුණාට අද නියවර දවස් අපි ෆිසිකල් පන්ති තිබ්බා. ඉතින් දේ ඉඳන්ම ඉතින් ඒක නිසා ටික හරියට කරගන්න මහන්සියලා අපි උගන්වනවා. ඉතින් උපරිම මල් නෙලා ගමු. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. අද පාඩම මම දන්නවා අද දවස් ඉතාමත්ම රසවත් විදිහට වැඩ ටික කරා ප්‍රශ්නත් එක්ක. අයිමත් රෙකෝඩින් එක බලන්න. අයිමත් රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක බලන්න ගමන් දෙකක් විතර ඔය ප්‍රශ්න ටික ඉතාමත්ම වැදගත් වේ ඔයාලගේ ප්‍රශ්න පත්‍ර වල. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. වණක්කම් ආයුබෝවන්. මුල් මණිහල් තුනේ පෙරුවන් සරණයි. අදත් වාරම් මේ දුක් සංවිපෝසයි.